මාරයා යනු සංකල්පයක්ද එසේ නොමැතිනා ජීවමාන චරිතයා. මාර්රයා කියන ජීවමාන චරිතයා. තේනාද දැම්බ සක්්‍රයා කියන තෞතිසාවේ ජීවත්වන සක්ක්‍රයා කියන ජීවමාන චරිතයක් වගේ. තෙන මාරයා කියන්නේ මේ මොහොතේ ජීියමානවන්න චරිතයක්. තිේනාද. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහතයෝ දේ‍යාකාරෙක මාරයන් පිළිබඳ. එකක් නෙත්තමයි ඔය වසවාර්ති දිව්‍යතල ඉන්න දිවනායකයා මාරයයා. තිෙන්නාාද. න් පස්ස මහත්තයෝ බදුරයන් වන්සේ ගහි පිංහතුල්ලා වෙන අපිට දේශනා කරන්නේ පංචු පාදානස්කන්දය මාරයා කිය. තේරනද. එකොර පංචුපාදානස්කන්දේටත් මාරයා කියන රූපවේදන සංඥා සංකාර වි්ඥානයන්ට අර වසවර්තය දිව්‍යතලයන දිවනායකයාටත් බුදුරයන් වන්සේ මාරයා කියලා කියන. එතොයි වසවාර්තය දිව්‍යතලයන දි්‍යනායකයා වසවර්ති මාර්රයාම පිංගතුන කවදාකොත් මේ අපි ළඟට එන්නේ නැහැ. ඒ එන්නේ කවදාහරි පසේ බුදුරජාණන් වහන්සේලා නැත්තම් බුදුරජාණන් වහන්සේලා නැත්තම් රහතන් වහන්සේලා මේ උතුම් චතුරාර් සතය අබෝධ කරගන්න විලාර්ථම ය පල්ල හට හිනි තේනද එමනැතු මාන්‍යය අපිළඟට යයින්න නැහැ. මෙන්න මේ මාරදිව්‍ය පුත්‍රයාට තන්හා රති රගා කල මාර දූතිය තුන් දෙනෙක්කන්නවා. මේ මාරදීතිය තුන් දෙෙන ජීවමාන දිව්‍යන්ගෙනාව. තෙරනාද දීවමාන දිව්‍යන්ගනාව ඒ වගේමයි මේ වසවාර්තිය දි්‍යතලේ මාර සේ පිරිවරක්කන්නවා ඒකටගෙන මාර සේනාව කියලා. ඒ මාර පිරිවර කියන්න කෞුද ඒත් වසවාර්ති දිවතලය ඉන්න දෙවියන්මයි. මේ වසවාර්ති දි්‍යතලේ ඉන්න මේ මාර පිරිසට ඕනෑම වේශයක් ලබාගැනීම හැකියාව තියෙනවා ඒකොලන්ටඒක තින හැකියාව. එකතොට මේ වසවාර්ති පරණිම්මිත වසවාර්ති දි්‍යතලය කියන්නේ මේ ලෝකේ තියන දිව්‍යතලවලින් සස්්‍රීකම දිවතලේ සස්්‍රීකම දිවතල. කදේ පරනිින්මිත වසවත්තිය කියන්නේ අපිට අවුරුදු දෙදහං ඒගොල්ලන්ට එක දවසයි. අපිට අවුරදු දෙදහක් එක දවසයි ඒකන තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ඒගොල්ලන්ට තාම දවසකා මර ගීල්ල නැහැ මොකදේ ඒසා ඒගුල්ලන්ගේ සැපාදිකයි තේරනද එතවන වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන පෙර සංසාරය අප්‍රමාණ පින්කරපු කෙනෙ ඒ පින වැඩි නිසාම එයා අකුසලේප්‍රකට නෑ පින වැඩි නිසාමයට අකුසේප්‍රකට නෑ ර මේ වසවාර්ති දිීව්‍ය පුත්‍රයා බදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය, අවබෝධ කරගන්න වෙලාවේ ඇවිල් බාධ කරනවා. අවබෝධ කරගත්තාට පස් ඇල්ල තරජනය කරන දැං ඔබ ධර්මය අවබෝධ කලාන දැන් පිරිණනිවන් පාන්න කියලා දැන් පිරිණනිවන් පාන කිය නවත්වනවා ඊට පසේ රේතුරුවම බුදුරජාණන් වහන්සේලාට මහරාතන් වන්සේලාට නිරේතුරුවම මේමාරය පීඩා කරන. තේන ඉතින් මෙහෙම පීඩා කරලා අවසානය ආවි සංස්කාරය අත්තහරරි ොතේ රන්හන්සට පිඩා කන නමුත් මේසා බුදුරජාණන් වහන්සේලාට පීඩා කරලා රහතන් වහන්සේලාට පීඩා කළත් මාරයාට ඒ අකුසල් ප්‍රකට වෙන්න නැහැ ඇයි අකුසල් ප්‍රකට වෙන්න ඇත්තේ පින බලවත් තියෙන පිනේ බලවත් භාවය නිසාම එයායට අකුසලේ ප්‍රකට වෙන්න නෑහ අකුසලේ ප්‍රකට නොවෙන නිසාම එයාත් තව 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 බලවත් අකුසල් කරලා යම් දවසකයා පින පිරිහිච්ච වෙලාවට යා කල්ප ගානක් සතරාපායියට වැටෙනවා ඒ කල්ප ගානකයාගේ සතරාපායේ දුක තිවරයි මොකද ඒසා බලවත් අකුසල් සිද්ධ කලා. එතෝඩේ එනම් මාරයා කියන ජියවමාන චරිතය. තේනල්. එතොඩේ මාරයා කියන ජීවමාන චරිතය නිරේතුරුවම එක්ක බුදුරජාණන්හන්සේලාට නැත්තන් රහතන් වන්සේලාට නැත්තන් පසේ බදුරජයන්හන්සේලාර්තම පිඩ කරන්නන්න. එතෝඩේ මාරයා නිරේතුරුවම එන්න පෙරාතුව එයා මුලින් මේ වන්නේ කවද. එයාගේ මාර පිරිවර. එයාගේ මාර පිරිවරත් ඇවිල්ල මාර පිරිවරගෙන් යාට තර්ජනය කරගන්න බැරිවුණොත් ඊට පස්සෙ අයි වන්නේ රද දැන් අපි දන්න වාමින් වහන්සේ නමක්කින්නවා ඒ ස්වාමින්න්වහන්සේ වරක් උතුම් සමාධියෙන් පසුුවෙනකොට උන්වහන්සේට පේනවා උන්වහසේට මීට විිපහක්කිතර ඉදිරිය දැ සමාධියෙන් උන්වහස පසුවෙලාලතිීන්. සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේට පේනවා උන්වහන්සේ ඉදිරියේ මීටර් විසිපහක්කිදර ඉස්තරා එක පාට කුළමීමම හරකරංචුවක් කළුමීම හරකරංචුවක් පහල වෙනවා. එක පාර්ට පහල වෙලාතින්. ඒ පහළවෙච්ච කුළමීම හරකරංචුව නාසයෙන් දුම් පිවගෙන. පාට්ට වේගෙන් ස්වාමින්න්වහන්සේ ඉසරට හාග නැවිල දිවා. ඒ හබාග නැවිල්ලා සාමීන්වහන්සේට මීටර් දෙකක් වගේ ඉදිරිියෙන් ඒ අය ආමත් දකුණ පැත්තට හැරලා පැල්ල කියලමකො උන්හන්සේගේ සමාධිය ශක්තිය නිසායේ මාර් බලවයකට ඉස්රටෙන්න්න. එකොට උන්වහන්සේ ඊට පස්සෙ බලනවා මේ කුමක්ද මේ උුණේ කියෙන කාරණෙ. ඒ වෙලාබි උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දකිනවා ඒ කුළුමීීමමෝ රැල කියන්නන්නේ මාර. තේෙන්නද ඒගොල්ලන්ට ඕනෙම වේශයක් දන්න පුළුවන් ඒවේශය තුළ සමාධියෙන් තමයි ඒගොල්ලො ඒ ඒඉතර හටෙන්නේ ඒ වේෂයාරං ඒ වෙලාවේ බියට පත් කරන්න තමයි එතකොටේ කුළමීමම හැට පහළනේ කවද අර මාරසේනාව. නමුත් මේ කුළමීමම රංචුව පහලවෙලා ස්වාමින්වාහසේ ඉස්සරට විල්ලා මීටර් දෙකක් පමණතියේද දකුණට හරල පලාායදදි. ඒ කුළුමීම රංචුව පහලවෙච්ච තැනම තවත් සද්ධන්ත කුළමීමෙක් පහ වෙලාතියෙන. තනිෙක් සද්ධන්ත කළුමීම සද්ධන්ත කුළුමීමගේ ශරීරය හරියට වෙල්වට රෙද්දක් වගේ කියනවා. දහස් පට සිවරක් වගේ පුංචි පුංචි කොඩු තිීන දිලසෙන ග්‍රීස් පැහැන්ුත් වෙල්වට රෙද්දක් වගේ තමයි කුළමීමමගේ ශරීරයේ එයාගේ මේ නහයට ලොකු රත්තරං වලල්න්නක් දාලාති බිලති නු ේරනද එතකොට එහෙම දාළ මේ කුළුමීම එක මොහොතේ අර සද්ධන්ත සස්්‍රීක කුළුමීම පහළ වෙලා වේගෙන් හභාගන ස්වාමින්න්වහන්ස ඉසරහට ඇවිලතින බිම දුම් පිඹගන තමයි නහයෙන් අයන්න නමුත් එත් ඇව ආවත් එයත් තරවගේම මීටර් දෙදක්තිල එය හැරලා පැල්ල දූල තින. මොකොද සමාධිය ඉදිරියේදී සමාධිය කියන පංචනීවන්න යටපත් වෙලා පංචනීවන්න යටපත් වුණන ඕන ම හිතකට කවදක්ොත් ියක් සකස් වෙන්නේ නැහැ. එතකටේ බිය කරන්න බැරි තැනදිී එය දකුණු පැත්තර හැරලා පැල්ලකිල. නමුත්දැන් මේ සිදධිය වඋනාට පසසි තමයියේ ස්වාමීින් වහන්සේ තමන්ගේ නුවනින් ගලපල දැකලා තියෙන්නේ මේ උුණනේ කුබක්ද කියලා. එතකොට යා දකින්න මොකක්ද? අර මුලින් පහළ වෙච්ච කුළුමීම රැල කියන්නේ මර පිරිවර තමයියා පහළ වනේ. එකොට මාර පිරිවර පහළ වෙලා භික්ෂුව බිය කරන්න බැරිවෙච්ච තන ඊළඟට අර තනි සද්ධන්ත කළුමීම හටට පහළ වනේ කව්ද. වසවර්ති දීවපුත්‍රය. එතකොට එහෙනම් බලන්නේ වසවර්ති දිීව්‍ය පුත්‍රයා කියන කෙනාත් මේ මොහොතෙත් ජියමානව ඉන්නවා ඒ ජියෝමානව ඉන්නඒ ොතේත් ධර්ම මාර්ගය තුළ ගමන් කරනට පිහිඩාවන් සිද්ධ කනවා නමුත් මහත්තයෝ සමාධිය තුළ පසුවෙන්නාව කිසිම සාමින්න්වහන්සේ කෙනෙකුට මේ මාරයාට පීඩා කරන්න පුළුවන්කම නැහැ. ඒවාගේම අපි දන්න සාමින් වහසේ කෙනෙක් තවත් මහෝතක සමාධියෙන් පසුවෙනකොට. ඒ ස්වාමීන්වහන්සේට දර්ශනය වෙලාතියනවා රෝගී කාන්තාව. රෝගී කාන්තාව. ඒ ඇත්තට මෙයා හුඟාක්ම රෝගීව පැදුරකා දිදාවෙලායියටය රෝගී කාන්තාව. නමුත් ඒ කාන්තාව දෙෙස සාවාමින්න්වහන්සේ සමාධියෙන් දකිනකොට ඒ කාන්තාව එක ක්‍රමාණුකූලව සස්්‍රීක දි්‍යාංගාව බොට පත්වෙලා තියෙන. ඒ සස්ශ්‍රීක දි්‍යංගනාව බොවට පත්වෙන්නේ අඩ නිරුවති. තෙරනාද. එතෝඩේ සස්්‍රීක දිව්‍යාගනාව බොහොම අර සාමාන්‍යයෙන් දි්‍යාගනාවකෙ ස්භාාවය තමයි දිගටී සිහින් දිව්‍යාංගනාව මහතස්භාාවේ දිව්‍යාගනාව නැහැ. දිව්‍යාංගනාවගේ සභාවය යාගේ ලාලිත්‍යය රිත්මය මේ සෑම දෙයක්ම දිව්‍යංගනාව තුල තියනවා. රියටට ොර සුංගලයක් නැත්තත් නයා සරුංගලයක් අහසේ අ රිද්මයට පාවෙනවාගේ දිව්‍යාංගනවත් තුළ ලස්සන රිද්මයක් ලාලිත්්‍යයක් ප්‍රභාශරභාවයක් තියර. නමුත් මේ කියන මාරදූතියන්ගේ එහම රිද්මයක් ලාලිත්වයක් නෙමේතියන්නේ. ඒගොල කාමය ඇතිකරන්න ම කාමය වැඩනාකාරයෙන් මස් තරුණු සරවිදයක් තමයි ඒවෙලා පෙන්න්නන්න. නමුත් ඒවෙලා භික්ෂ හඳුනගන්නවාේ දි්‍යාගනාවක් කිය මොකද ඒ දි්‍යාංගනාවගේ ස්භාවය හයට අර. අපපු පිනි ජම්බ ෙඩයක්ක් ඉදනු පිණිජම්බ ෙඩිය තින රෝස පට පහතමයියාගේ ස්භාවේ. එනම්ඹල අර රෝගී වේෙන් එතෙන්ටාවේ කවුද. අර මාර දූතියොමයි. එත ඔඩේ මමාර දූතිය රෝගී වේෙන්ය විල් අවසානේදයාගේ කය ගණ කරලා අඩනිරුවතින්යා පෙන්න්නේ අයි සාමින් වහන්සෙලා තුළ කාමයන් සගස් කරන්න. ඒවාගේ මත්‍යොෝ මේ ජීවමාන චරිත මේ මාරයා කියන්නේ මර දූතියන් කියන්නේ මර පිරිවර කියන්නේ මේ මොහොතේත් පරණනිම්මිත වසදත්තිය ජීවත්වෙන ජීියමමාන දිග්‍ය තරිද. මේ චරිත නිරේතුරුවම මර ධර්ම මාර්ගේ ඉස්සරහටයනයි කරාවිතරයන. ඉංම හා අපිට නිරේතුරුවම මාරයවෙන්නේ පංචුපාදනස්කන්දය. ේනද එනිසා අපිට මාරයයාවෙන්නේ පංචුපාදානස්කන්දය කොතනකවත් වසවර්ත දිව්‍යතනායක අපිට පීඩා කරන්න නිනවායි කිය කාරණය හිතන්න යන්න පපා. එම හිතුවත් තන අපි මාන්‍යය සකස් කරගන්න. එනිසා නිරේතුරුවම ගිහි පිංවතුල්ලා දක්ෂවෙන්න අපිට මාරයයාවෙන්නේ පංචුපානස්කන්ද. පංචුපා දනස්කන්දිය කෙටියෙන්ම කියන අමකක්ද සිතත් රූපයක් කියන කාරණී. දැ ඔබ හිතන්නේ දැන් රූපයක් ඔබ ඉදිරියට කෙනෙක් කෙනවා තෙන්වාද. ඔබ ඉදිරියට එන කෙනෙක් කෙනවා බුදුරජාණන් වහන්සේ කියෙන රූපය මාරයා කියලා. නමුත් ඔබ රූපය මාරයයා හටියට අඳුනගන්නේ නැහ. රූපය මාරයා හටියට අඳුනගන්න නැති නිසා. ඔබ ඉදිරියට එන කෙනා නිසා ඔබ ගැටිලා දවේශය සකස් කරන්න අකුසලයක් ඇති කරගන්න දැන් ඔබේ දේශය සකස් කරග අකුසලයක් ඇති කරති මක් නිසා. මාය හට දක් නැති නිසා නද එතොර ුදුරජාණන් වහසේ රූපය මාරයා හැටියට දකින්න කියදද ඔබ රප මාරය හැටියට දක්කන ඔබේ රපය නිසා දේශෂක කරගන්නවාද නැහ තිේ අද. එනිසා නිරතුරුවම රූපයක් දකිදදි ඒ රපය මාරය හැටියටම දකිින්න්න ේනද මොකද අපි කොයි වෙලාකවත් රූපය මාරයා හටියට දකින්න ඇති නිසා නිරතුරුවම අපි රූපයන් නිසා බරපතුලක්ුසලය. දෙකරන්න දැන් අප ලන්නක ස්වාමීින් වහසේ කියලා කෙනෙක් ගන්නවු දොට ස්වාමින්වාන්සේ කෙනෙක් දැක්කක් දැන් එක සාමීන්වහසේ නමක් ගෙරකට ටිකට පොතක් විකුණන්න ටිකට පොතත් විුණන්නේ ළමන්වාසකට ආධරයක් පිනිස. එතෝට ඒෙදර න්න මහත්ත්‍යයාඒ ස්වාමින්න්වහන්සේට බැනලයි ලෝගන්න ස්වාමින්වහන්සේලාට සල්ලියල්ලන්න කැපන මේයන්න කියලා බැනල ලෝගන්න තේෙන එතෝට බලන්නේ සාමීන්වහන්සේ කරන්නේ හරිහෝ වැරදිවෙන්න පුළුවන් නමුත් ඒ මහත්‍යයා ස්මින්න්වහන්සේගේ රූපය මාරය හැටියට දැක්. තේරන දකිින් නැති නිසා සාමීන්වහන්සේට දොස් කියලා නිරේතුරුවම බලවත් අකුසලය සිද්ධ කරගත්. නමුත්තඒේ සාමීන්වහන්සේ රූපය මාරයා හැටියට දැක්කන එඒඒ මාරයයා නිසා අකුසල් සිද්ධකරගන්නවාද නැහැ. ඒට තිබබව ස්වාමීන් වහන්ස මගේළඟ හොතේ සල්ලිනෑ නිසා ටිකට් එකක්ගන්න ැහ. එම නැත්ම මගේ ළඟ රපල් දහයිතින මේ තියාගන්න කියලා දුන්නනගේ අකුසලැකරගන්නවාද නමුත් එයා රූපය මාරයයා හට දකින දක්ෂුණ. රූපය මාරයා හැටියර දකින්න අදක්ෂ නිසාම නිරේතුරුවම අපි රූපයන් නිසා අප්‍රමාණ අක්කුසල් සිද්ධකරගන්න. දැවඔබ බලන්න උදේ ඉදන් රාත්‍රී වෙනකං ඔබ මේ ඇසෙන් දකින රූපයන් නිසා කොච්චරණං අකුසලයන් සිද්ධකරගන්නවද කියලා නේද. රූපයන් උදෙසා ලෝබ දේශ මෝහ අකුසලයන් නැතිකරගෙන ඒ නිසාම අපි බලවත් වූ අකුසල් කරගන්න අපි. රූපයක් දැක්කා කනතැන් අපි නවතින දක්ෂ නැහේ. ගේ බුදුර යන්වාන්සේ රූපය මාරයා කියන්නේකයි දෙවනවා බුදුර ඇන්වාසේ කිෙනවවා හිත කියන්නේ මාරයා කියලා. එනම් බලන්න උදෙයිඩන් රාත්‍රී වෙනකං අපිට මේ සකස් වෙන සෑම හිතක් මනිසාමපි මොකද කරගන්නේ. අක්කුසලයක් සකස් කරන දැන් ඔබ බලන්න උදේඉදන් හවස් වෙනකං ඔබතුළ මොකක්ද සකස්සුනේ කියලා එක්කො සැපවේදනාව එක්කො දුක්වේදනාව. පොයි දෙක තමයි අපි තුළ සකස්වන්නේ. තොට සැපවේදනක් කියන මොකක්ද දැන් පින්වත් ඔබ තුළ සැපවේදවා සකස් නවානන්ගේ මොකද ඔබ සංසාරය කලාවූ යහපත්දක යහපත් විපාකයා. එතොට යහපත්දේක යහපත් විපාකයක් දෙනකොට ඔබ මොකද කරන්නේ. ඔබ සැපවේදනාවක් අත්විදිින්දිී. ඒ සැපවේදනාව නිසා ඔබ කාමච්චන්දයන් ඇතිකරගෙන ඔබ ආයිමත් ලෝභදේශමෝහය ඇති කරගන්නු. දැම්බලන් ඔබ දරවා නිසා බිරිඳ නිසා රැකියාව නිසා ව්‍යාපාරය නිසා රටජාතිය නිසා ඔබ යම් සැපවේදනාවක් ඇතිකරගත්තොත්. ඒ සැපවේදනාව නිසා මොකද වෙන්නේ. ලෝබ. ේශමෝහය ඔබ ඇතිකරගන්න තේනෙන එනම් ලලා ඔබ දුක්වේදනාවක් ඇතිකරත්වත්මොකක්ද වෙන කියලා දුක්වේදනාවක් ඇතිකරගත්ත තැන ඒ දුක්වේදනාවට ගැටිලා නැවතත් දෝබදේශමෝහය ඇති කරගන්න. තේරනද එනම් අපි උදේන්දන් රාත්‍රී වෙනක මොකක්ද මේ කරමින් ඉන්නේ සෑම නිමේෂයකදිම රැස්වෙන්නා අතීතය කලාවූ සංස්කාරයක් නිසා නැවත නැවත ලබ දේශමෝහයන් ඇතිකරගමි සිටින්නේ මොක ඔබ සිතමාරයා හැට දකින්නේ සිත මාරයයා හැටියට දකිින් නැති නිසාම නිරේතුර ඔබ ලෝබදේශ මොහන් කරයවා ඒ නිසා නිරේතුරු ඔබ දක්ෂවෙන්න. සකස් වෙන සෑම සැපවේදනාවක් ළඟදිීම ඒ සැපවේදනාවට ඇලෙන්න එපා. සැපවේදනාව ඇලෙ නැ තැන මොකදවෙන්නේ ඔබ උපේක්ෂාව කියන තැන්ටේෙනවා. ඔබ ජවිත තුළ සකස් වෙන සෑම දුක්වේදනාවකදීම ඔබ දුක්වේදනාවට ගැටෙන්න්නේ එපා ගැටෙන් නැති තැන මොකදවෙන්න ඔබ ආයිමත් උපේක්ෂාව කියෙන තැන්ට දෙනවා. එනිසා නිරේතුරුවම ගිහිපින්ංව තුල්ලා දක්ෂ වෙන්න රූපය කියන්නේ මාරයා සිත කියන්නේ මාරයා ඉනිසා තමන් ඉදිරියට එන සෑම රූපයක් නිසාම තමන්ට අකුසලයක් සිද්ධ වෙන්න පුළුව. ඉනිසා රූපයක් ඉදිරියට එනකොට නිතරම බුදුරයන් වහන්සේ දේශනා කරපු රූපය මාර්යා හැටියට දැනගෙන එන රූපයට අදාළව කුසලයක් මිසාක් අකුසලයක් ්‍රස්ටන දිසාවටයන්න එපා. එනිසා සකස්වෙන සෑම සිතවිල්ලක් දිය සතියෙන් සහියෙන් දකින්න දැකලා ඒ සකස්වෙන සෑම ලෝබ දවේශ මොහෝ අකුසලයක්ම ඔබ නිත්‍ය වශයෙන් ගන්න යන්න එපා. එනිසා පොතන්නදි තමයි මහත්තයෝ මාරයා කියන කාරණය අපිට ගලපගන්නවෙන්නේ. එතවට මාරයා පලවෙනුව වසවර්ථ දිව තලයිඉන දිව පුත්‍රය එයාගේ දිව පිරිවරින්න්නවා තන්න හරතී රගා කියලා ජියෝමාන මාරදූතිය තුන්දෙනෙදී ජියෝමාන දිව්‍යාංගනාවඋතුන්ද දෙෙනෙකින්වා න් මෙ හා ගිහි පිංව තුල්ලාට නිරේ තුරුම මාරයා බෞට වත්ව වෙන්නේ පංචු පාදනස්කන්දේීමට ඉනිසා නිරේ තුරුම පංචු පාදානස්කන්දය කෙරෙහි අවධානයෙන් ඉන්න පංචුපාදනස්කන්දේ නිත්‍ය භාවයෙන් ගැනීම නිසාම අපි මාරයා අදා සංකරයක් නිරතුරු රැස්කර.